සවන්තා චක්හවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනංතු සගමුොක්කදං දම්මස් සවනකාලු අයං බදං තා දම්මස් සවනකාලෝ අයං බදංතා දම්මස් සවනකාලු අයං බදංත නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස බගවතු අරෙහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස පජනීය මහා සංගරත්නින් අවසරයි අදත් ධර්ම දක්ෂිණ අාවශ්‍රවණය කරන්නට ඉතාම ශ්‍රද්ධාවෙෙන් එකතු වෙන පිංහත් හැම දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා එවගේම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධවෙත්වා ධර්මවබෝධය පිණස්සම මේ පින්කුසල් හේතුවාසනාවත්වා කියන චේතනාව ප්‍රාර්ථනාව සහිතව අදත් ධර්ම දක්ෂිණාව සිද්ධ කරන්නට බලාපොරොත් වෙන වෙලා. අද දේශනාවෙන් ඇත්තොත් එක්ක සාකච්ඡා කරඩ කතා කරන් කල්පනා කලා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතියන බෝම වැදගත් සූත්‍ර දේශනාවක් එ සූත්‍රය තමයි මල්ලිකා සූත්‍රයහරි ප්‍රකට සූත්‍රය. මල්ලිකා දේවී භාග්‍යතුන් වහන්සේත් එක්ක සිද්ධකරපු සාකච්ඡාව භාගතුන් වහන්සේත් එෙක් විමසපු වැදගත් ධර්ම කරුණු කිහිපයක්. සූත්‍ර දේශනාවේ අන්තරගත වෙනවා. පරිඟොත්න ස්ත්‍රීන්ට හෙමනත්තං කාන්තාවන්ට ජීවිතය තියන ප්‍රශ්න වලින් කිහිපයක්ම ඒ සැමස්ත කාන්තාවන් නියෝජනය කරලා එදා මල්ලිකාදේවි භාගගතන් වහන්සේගින් ඉමසලා තියන බව මේ සූත්‍රය අපිට කියවනකොට පේනවා. මොකද කාන්තාවන් ස් කැමතිවෙන දේවල් කීපයක් මේලෝක තියෙනවා. ඒවා පුරුෂයෝ කැමැතිවෙන දේවල්ලවලට වැඩිය එහාගියපු ඉස්ත්‍රීන්ටම ආවේනිික වෙච්ච එවගේම තමයි ස්ත්‍රීත්්‍යය ලැබීම හේතු කරගෙනම ඇතිවෙන කැමැත්ත සහිත දේවල්. පිඟත්නී එක එකක් තමයි ඇයි වැඩිපුර ලස්සන වෙලා හිපදෙන්නේ එහමනත්තන් කොහොමද වැඩිපුර ලස්සන වෙලා ඉප දෙෙන්නේ. මොකද කාන්තාවන් ස්ත්‍රීන් රූප ස්වභාවේ ප්‍රියමනාපභාවයට ලස්සනට එ වගේම ස්ුරූපියය ස්වභභාවයට ආකරස්සනීය ගතියට ඉතාම කැමති පිරිසක් එක පුරුසේනුත් කැමති දෙයක් හැබැයි. සාපේක්ෂව ගන්නකොට ස්ත්‍රීන් ඒ ලස්සන පිළිබඳව, සුරූපී බව පිළිබඳව, ආකරස්සනීය බව පිළිබඳව දැකුම් කළු බව පිළිබඳව දැඩි අවධානයක් එමු කරනවා. එතකට ඒ එක පැත්තා. එවගේම තමයි මහේශාක්‍ය බව බොහෝ පිරිසක් ඉදිරියේ තමන් ඒ අය අතරින් කැපී පෙනෙන බව කාන්තාවෝ සියයක් අතර වුනත් දාසක් අතර වුනත් තමන් ඒ අය අතර විශේෂ වෙන බව ඒක කාන්තාවන් හරි කැමති දෙයක්. ඒක ඔුන්ගේ අපේක්ෂාව ස්ත්‍රීන් කැමති දෙයක් එක. දැන් ඔය පෞුග දිනවල පැවැත්වනා අලුත් අවුරුදු හේතු කරගෙන අවරුදු කුමාරි තෝරරණ තරග ගණනාවක්. විවිධ මාධ්‍ය ඇතුළේ එවගේම තමායි අනිපැත්තිෙන් ගම්වල නග්‍රවල ආයතනවල මේ අවුරුදු උත්සව මූලික කරගෙන ඒවා පැවැත් වනා. එතකොට මේකම සමාන ලස්සන තියන ස්ුරූපී බවක්තියන හැඩවැඩතියෙන කාන්තාවන් අතර ඉස්ත්‍රීෙන් අතර තරුණියන් අතර සි එක්කෙනෙක් දෙන්නෙක් තුන්දනෙක් ඒ සුරූපී බව ලස්සන කාන්තිමත් බව මේවා හේතුකරගෙන ඒ පලවෙනි තැනට දෙවනි තැනට තුන්ගවෙෙන තැනට පත්වෙනවා. ලොක විශ්වරූ රැජිනි තරඟ තියෙනවා. එවගේම රටක් ඇතුලේ ඒ රටේන්න ලස්සනම සුරූපිණියය තෝරණ තරගතියනවා ඇතකොට කාන්තාවන්ගේ අතර, තිය තරගයක් කැමැත්තක් තියෙනවා රුචිකත්වයක් තියෙනවා ඒ අය මේ ලක්ෂණවලින් හැඩවැඩවලින් ඉහලින් ඉන්ඩෝන කියනෙ තකොට එක ස්වභාවයක් මහේසාක්‍ය බව අනිත්තායි අතර කැපීපෙනන ස්භාවේ එවගේමතම අනිත්්‍යක උපතින් හෝ එමනත්තං විවාහයෙන් පසුව හෝ ධනදාන්‍යයෙන් ආඩ්්‍ය ස්භාවයක් වබෝග සපත්වලින් ආඩ්ඩි සභාවයක් දිලිඳු නොවිච්චකතිය කාන්තාව අපේක්ෂා කරනවා. තකොට එක විවාහයිකට යනකොට වුනත් තෝරලා බලනවා හොයල බලනවා මේ මනුස්්‍යත් එක ගිහිල්ල තමන්ට අවශ්‍ය පහසුකං සහිතෝ ජීවත්තෙන්ට අවස්ථාව තියනවාද. මේ විවාහයෙන් පස්සෙේ තමන්ට තමන්ගේ අවශ්‍යිත සපුරගන ජීවිතය ගත කරන්ඩ වටපිඩාව තියෙනවාද. කියනෙක එක පැත්තකින් හොයල බලනෝ. තකොට මේ හැමුවම ොල්ම්බෝලුයි බතුයි ලා පිල් ලනු බතුවවි කාලා ජීවත්තෙන්ට ඕන ගන වාහා ජීවිතයක්ම පේක්ෂා කරන්නෑ. බලනවා තමන්ග පෝෂණය කරන්නට මේ තමන්ව වි්‍යහාකරගෙන යන සැමියට තමන්ගේ ස්වාහිපුරුෂයාට හැකියාව තියනවාද. ඒ වටපිටාව තියනවාද. කියන එක හොයනෝ. එවගේම තමයි තමන්ට ලබැදවල් බපුක්ති විදින්ට හැකියාව තියෙනවාද කියනෙ ව බලනෝ. තොට මේ වගේ ස්ත්‍රීන්ට ආවේනික මනෝභාවයක් ඔවුන්ගේ ස්ත්‍රීත්තය හේතුකරගෙනම ඔවුන්ට පිහිටලා තියෙනවා. කෙසේ නමුත් ස්ත්‍රියෙක්කෝ පුරුෂයක් ලෝකේ උපත ලබන්නේ කර්මය කියන සිද්ධාන්තය මුල්කරගෙන එකයි භාගතන් වහන්සේ පෙන්නන්නේ උරුසෙක් ස්ත්‍රියයක් හෝ සතෙක්හෝ දෙවියෙක්කෝ ප්‍රක්්මයෙක්කෝ පෝනම කෙනින්. මෙ ලෝකෙ උපදිනකොට ඒ උත්පදින කෙනා කම්ම ෝම්ම බන්දුම්ම පටිසරනෝ මේ කියන ලක්‍ෂනෝලින් යුක්ත වෙනවා. එයා කර්මය උපත් ස්ථානය කරගෙන ඉපදෙනවා. කර්මය ඥාතියා කරගෙන ඉපදෙනවා කම බන්දුකිවේකයි එවගේම කම්ම පටිසරනෝ. කර්මය පිළිසරණ කරගෙන තම ඉපදෙන්ය. එතකොට මේ වගේ මේ උස්පහත්වීන් ඇතිවෙඩ. ඒ බාහිර ලස්සන වෙන්න පුළුවන් ලස්සන අවලක්ෂන විලූපී සුරූපි බවවෙන්න පුළුවන් ප්‍රසන්න අප්‍රසන්න බව වෙන්න පුළුවන් දිලිින්ඳු බව පොහොසත් බව වෙන්න පුළුවන් අල්පධනයක් තියෙන බව හෝ මහා ධනතියෙන බව වෙන්න පුළුවන්. ල් ෝග මහා භෝග තියෙන බව වෙන්න පුළුවන් අල්පේශාක්‍යය මහේෂාක්්‍ය බව වෙන්න පුුවන් මේ හැමදේටම එක කොතන ඉපදුනත් කොයිතැනක ජන්වභූමිය ලැබුවත් තමන්ගේ ජන්මය කොතන ලැබුවත් මේ කියන ලක්ෂණ මේ බෙදීන් කර්මය හේතු කරගෙන මූලිකාසිෙන් සිද්ධ වෙන බව භාගතුන් වහන්සේ දේශනාවත් එක අපට පේනවා පැඒකින් කියන්නේ නෑ සලුම දේවල් සිද්ධ වෙන්නේ කර්මය හේතු කරගෙන කියලා මේ දේවල් වෙනස්කරගත්ත ස්වභායන්තියනයත් මේ ලෝකෙ ඉන්නවා. සහාමි පුරාණ කර්මවලට තරමක් හෝ වීර්ය හේතු කරගෙන අභියෝග කරලා තමන්ගේ ජීවිතය දිියුණු කරගත්ත තමන්ගේ කර්මාණුරූපී ස්වභාවේ වෙනස් කරගත්තා ඉන්නවා. තොර මේ ලෝකෙ ඉන්නවන පුද්ගලයෝ කීපදනෙ. එක්කෙන් එක්කෙනෙක් තමයි. කර්මය තියෙනවා එක කියන්නේ කුසල කර්මයන් සංසාර තියෙනවා හැබැයි අට වීරිය නෑ. එහෙම නැතිය ඉන්නවා. එවගේම තම වීර්ිය තියෙන ඉන්නවා පුද්දුමාකාර උත්සාහයක් තියෙනවා හැබැයි එයාට කුසල කර්මයක් සංසාරය නෑ ඒකට කුසලයක් නෑ පිනක් නෑ. පෙරකර ලද පින්නෑ. සමහරු ඉන්නවා. පෙරකරල්ලද පිනුත්තියෙනවා වීර්යක්ත්තියෙනවා සමහරුන්ටයි දෙකමන පෙරකරලද පිනුත්නෑ වීරියත්. එතොර මේ කොට්ටාස අතරමේ ලෝක ඉන්න. මේ හතරින් ඇතැන් කෙනෙක් පෙරකරල්ලද පින් ඇති බව සහිතව ඉපදිලා වීර්ය හේතු කරගෙන එයා තමන්ගි ජීවිතය වෙනස් කරගණඩ උත්සාහ කරනවා. සමහර කෙනෙ වීර්ය සහිතු ඉපදිලා මතු කරගන්ට උත්සාහ කරනවා. එහම අය ලෝකෙ ඉන්න. එතකොට මේ මල්ලිකා දේවියත් භාගිතන් වහන්සේක අහන්නේ ඒවගේ හරි වැදගත් කාන්තාවන් අපේක්ෂා කරන කාන්තාවන්ගේ පැත්තේ ඉඳලා ඇසිය යුතු යායට හිතන පසු ටික. ඒවා තමන්ගේ ජීවිතයේ තමන්ට දැවෙන ප්‍රශ්න මානසිකව විඳ වන ප්‍රසන වේදනාවක් ඇතිවෙච්ච පශ්න විදිහට අපිට මේක පේනවා මකද මේ කියන මල්ලිකා අදේවිය එච්චරම ලස්සන කෙනෙක් නෙවෙයි කියම සූත්‍රය අවසානය කියවගෙන යනකොට අපිට පේහෙනවා මෙයාගේ මනසේ වැඩකරල තියෙනවා තමන් කැතවෙලා ඉපදුන්නේ තමන් අවලස්සන වෙලා ඉපදුන්නේේ ඇයි කියන ප්‍රශ්නේ එතකොට මේක සාපේක්ෂ දෙයක් ලස්සන අවලස්සන කියන එක එවගේම අල්පේශාක්‍ය මහේශාක්කය කියනෙ එක ඒ සාපේක්ෂයි. මොකද කෙනෙකුට එෙම ලස්සන කියනක මයින්ට ිනුන්දණ්ඩක් මේ ලෝකේ හොයන්න බෑපිට. ඒ පිරිසක් ඉදිරියේ සාපේක්ෂෝ මැන්න්නොත් හැරෙන්. මොකද මනුස්සලෝකයි නංගනාවකට වැඩිය. දිවිලෝකය ඉන්න දිවියංගනාවකගේ ස්වභාවය සාපේක්ෂෝ වෙනස්න ඒකනේ නන්ද හාමුදුරුවෝ නන්ද කුමාරයා භාගතන් වහන්සේ දිවිලෝකට ඇඳවගෙන ගියාට පස්සේ ජනපදකල්්‍යයාන වැදිරියයි මතක් කරලා මෙහෙ ඉන්න දිව්‍යංගනාවද මේ අපෂරාවන්ද ලස්සන එම නැත්තම් මේ මනුස්සලෝකය ඉන්නර ජනපදකල්ලයානි වැදිරිය මේ අයද කොහොමද ලස්සන කෞුද ලස්සන කියලා සාපේක්ෂෝ භාගතන් වහසේ නිමසන්නේ. තොළු වහන්සේ එම නතන් අන්ද කුමාරයා. ඒ වෙලාවේ සාපේක්ෂව කියනවා මට අ වැදිරිය වගේ ජනපද කල්ල්‍යයානිව දැන් පේෙන්නේ මේ දි්‍යියංගනාවෝ ඊටවැඩිය සුරූපිණියෝ. පරවියන්ගේ කකුල් වගේ රෝසපහට කකුල් තියෙන පැහැපපත් පිනෙෙන් පන් මේ දිව්‍යංගනාව මට වටිනෝ. බොහොම සුරූපි කියල සාපේක්ෂෝ කියන්නේ. තවට මේක සාපේක්ෂ බවක් තියෙනවා. ඒ සාපේක් බව කොම තිබුණත්. ම ද ෂ්ිකෝනයත් එ එකක සමාමජයේ බලනෑ හැත්ත එක්ක එක එක කෙනාගේ මනෝභාවයන් තුළ මනස ඇතුළි වැඩ කරනවා මම ලස්සන වෙලා ඉපදුනී නැත්තියයි මං අවලස්සනයයි ම ලස්සන වෙලා ඉපදිලත්මන් දුපත් වෙල ඉපදුනයයයි මං කොච්චර ලස්ස වනත් කාඩාත්මගේ ලස්සන පේනේ නැත්තියයි තින් මේ වගේ ප්‍රශ්න ගොඩක් කාන්තාවන්ට පුරුසියන්ට ඕනමගෙනෙකට තියෙනවා. නමුත් මේක මේ කාන්තාවක් අහපු ප්‍රශ්නයක් නිසා ස්ත්‍රියයක් විමසපු ප්‍රශ්නයක් නිසා මල්ලිකා දේවිය කාන්තාවන්ගේ පැත්තේ හිටගෙන හපු ප්‍ර්නයක් නිසා. අපි බලමු භාග්‍යතන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන හැටි එයා හපපු ප්‍රශ්න හතර මොනවද. හිට පස්සේ භාග්‍යතන් වහන්සේ කර්මයක්ත්තෙක්ක ගලපලා මේ ප්‍රශ්න හතරට උන්හන්සේගේ අවබෝධය ඇතුළේ ලබල දෙෙන උත්තර මොනොවද තියනෙ එක. කොට අද දේශනාව විසේෂවෙයි මේ ප්‍රශ්නවලින් දැවෙන මේ ප්‍රශ්න හිතේ තියෙන මේ ලස්සන සම්බන්ධව ඒවගේම තමයි අනිපපත්තෙන් අල්ප ධනය ඇති බව සම්බන්ධෝ එවගේ අල්ප භෝග ඇති බව සම්බන්ධව අල්ප ශාක්්‍ය බව සම්බන්ධෝ මේ විදධ තියෙන ප්‍රශ්නවලට මංහිතනව මේ දේශනාවෙන්. යම්කෙසි සාර්ථක ෆිල්තුරක් අද දවසල බාගන්න පුුවන්ගේ කියලා. වත්න මල්ලිකා දේවිය භාගිතන් වහන්සේ කියතවනාරාමි වැඩඉන්නකොට උනාහන්සේ හම්බවෙන්ට විල්ල භාගිතන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසකින් ඉඳලා බුදුරජාණන් වහන්සේෙන් විමසරම ප්‍රශ්න හතරක්. එ ප්‍රශ්න තමයි භාගිතන් වහන්ස වෙල්ලෝකෙ ඉන්නවා යම් මිස්ත්‍රිය එයා රි අවලස්සනයි දකින්ට කැමති කෙනෙක් නෙවෙයි අනිත් අයියට ප්‍රසන්න නෑ. එය හරිම විර සුරූපිණයක් නෙවෙයි. එකයන්නේ අඟපස්සඟ ඒවා තව කෙනෙකුට දැකල ප්‍රියමනාවප ස්වභාවයක් ඇතිවෙන විදිහට පිහිටලානෑ. විරූපී ස්වභාවයක්. සුරූපී නෑ දැකුම් කලු කෙනෙක් නෙවෙයි. දැකීමට හරි අප්‍රසන්නයි. එ කාගවත්න් හිත දිනාගණ්ඩ කැමති නෑ.ඒවගේම තමයි එයා හරි දූප්පත්. දිලිඳු කෙනෙ. එතකොට ඒ දිලිඳු භාවය මේ අවලස්සනත් එක්ක අල්ප ධනය හැති බව කවලන්ගෙනවා එකතු වෙනවා. එතකොට ඒ මිල්ලමුදල් යානවාහන ගෙවල් දොරවල් වතුපිටි මෙ මේ කියන කිසිම දෙයක් ධනදාන් ්‍යනෑ සම්පත් නෑ. ගේමතමයි අල්ප බෝග ඉට පස්සේ මේවා කෝම හේතු කරගන අල්පය ශාතක්‍ය බවක් තියෙනවා. කෙනෙක් ඉස්සරහට පිරිසක් ඉස්සරහට ගිහාම බැබැලීමක් කැපීපෙනන බවක් කාගෙතුන් මන අදනාබවක් ඉත බඳිනා බවක් ඇත්ති නෑ. ති මේ නිසා මේකට හේතුව මේ විදිහේ මේ අවලස්සන වෙලා දිලිඳු වෙලා. නිරපී වෙලා කාටවත් ප්‍රසන්න භාවයකින් තොරව අල්භේෂාක්ක්‍ය විදිහට ඉපදෙන්ට කාතරත් බැබලීමකින් තොරව ඉපදෙන්ඩ හේතු හේතුව මොකද්දිකල භාගතන් වහසේකෙන් පලවෙනි ප්‍රශ්න විදිහයට හනු. එක තමයි මල්ලිකාගේ පලවෙනි ප්‍රශ්නය. එවසි මල්ලිකාව දෙවනි ප්‍රශ්නය විදිහට අහනවා භාගතන් වහන්ස තව ස්තීන් ඉන්නවා පිරිසක් ඉන්නවා එ අය අවලස්සනයි. එවගේම තමයි ස්ුරූපී නැහැ විරූපී එවගේ යාලා දකිින්ට ප්‍රසන්න භාවයක් නෑ අප්‍රසන්නයි ප්‍රතික්ෂේප කරනවා ඕනම කැනෙ තව කෙනෙකුට දැකීම තුළ කැමැත්තක් ඇතිවන සභාවේ නෑ හැබැයි ඒ ගතින් විරූපී එවගේ අවලස්සන එස්වභාවයන් සියල්ලගින්ම යුක්ත වනාට බුදුරජාණන් වහන්සේකින් අහනවා භාගත වහන්සේ අය ධනයෙන් ආ්ඩියයි. දන්න සම්පත්වෝන තර ජනවාන බව බෝග එවගේම විසුරුමත් ඔක්කොම තියෙනවා. ති මේවා එක්ක මහේෂාක්‍ය ස්වභාවයක් ගොඩනගෙනවා අර ධනදාන්‍ය සමඟ. එෙමනතුවමේ රූපේට වහේසාක්්‍යවෙන්නේ නෑ. දනදාන්‍ය නිසා සේවකයෝ සේවිකාව තියාගෙන. බොහොම සැපවත්්ජීවිතයක් ගත කරනෝ. හැබැයි දකින්ට බැරිතරන් කැතයි. දැකලා කෙනෙකුගේ හිත බැඳෙන්නේ නෑ. හිත ඇලෙන්නේෙ නෑ. හැයි සල්ලි මිල්ලමුල් ලෝන තරන්තියනවා. යාන වාහන වතුපිටි. ඇති තරං සැපසම්පත් බවබෝග. ඉතින් මෙහෙම යත් බුදුරජාණන් වහන්සමේ ලෝකේ ඉන්නවා ඒකට හේතුවමොකක්ද. ඇයි ඉහෙම වෙලා ඉප දෙන්නේ කියලලා භාගතන් වහන්සේකින් හොසනෝ.ගතමයි යාගේ දෙවනි ප්‍රශ්නි. තුන්යි ප්‍රශ්නය හනවා බුදුරජාණන් වහන්සමෙල් ලෝකේ කෙනෙක් ඉන්නවා හරිම ලස්සනයි. අබිරූප සවභාවයක්තියනවා. එවගේ දුටුවන් පහදවනවා හැමෝම ප්‍රසන්නයි හැමෝටම කැමැත්තක් ඇතියෙනවා දකිනකොට. ඒ අඟපසග එවගේ කල්්‍යානයන් සරීරයේ පංච කල්්‍යානයගේ ඔහොන්ටට පිහිටලා තියෙනවා. එවගේ මතුමයි දිව්‍යංගනාවකගේ ස්වභාවේ බොහොම සුරූපී බවක් තරම තියෙනවා හැබැයි දිලින්ඳුයි. දුපත් ලස්සන විතරයි. දුප්පත්වල ඉපදිලලා තියන. බෞබෝග සම්පත් නෑ යාන වාහන වතුපිටි එව තියන තනක නිවෙ ඉපදිලා තියෙන්. එවගේ මතමයි එනිසා ්‍රූපෙන් මයශාක්්‍ය වුනත් පරූපයෙන් බැබලුනත් ධනදාන්‍යෙන් අල්පේශාක්ක්‍යයි. ඒවගින් හී නයි. එනිසා ඒ රූපේල් සුන්දරත්තේ පමණක් තියාගෙන ධනේ හීනත්තේ තියාගෙන එකත් එක්තරද්දුුකක්, ඒ මානසික දොම්නසිං කාලේගෙවන කාන්තාවොත් මේ ලෝකෙ ඉන්නවා භාගතු වහන්සේ ඒකට හේතුවත් මට දැනගන්ඩ ඕන. කියර සඳහන් කරලා තවශ්‍රශ්ණයක් ඉදිරිපත් කරනවා හතරවිනි ප්‍රශ්න බුදුරජාණන් වහන්ස මට තවත් පිරිසක් ගැන මතක්කෙනවා තවත් පිරිසක් ලෝක ඉන්නවා ඒ අය බොහොම. සුරූපි ඒවගේමතමයි දැක්කුමට ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා අනිත් අය පහද වන ස්වභාවයක් තියෙනවා එවගේ මතමයි ධනයෙන් ඉහලයි දනදාන්නේ සම්පත් වතුපිටි බවබෝගම මේ ඔක්කුම තියෙනවා මෙ දෙපැත්තම සමබරයි මහේසාාක්‍ය ස්භාවයක් තියෙනවා බොහොම හැඩ වැඩ සහිතෝ උත්පත්තිය ලබලා ඉන්නේ ඒවගේ මතමයි දනදාන්‍ය අතිී හැකි තැනක ඉපතිලායින්නේ මෙහෙම ක්ඩයමක් ලෝක ඉන්නවා මෙෙමත් ස්ත්‍රීං ලොක ඉන්නවා භාගත වහන්ස මේ ඒ අය වෙනුව වෙනුත් ඒයට එහෙම වෙලාතියෙන්නේෙ ඇයි කියන එක මට පැහැදිලි කරගන්න ඕනෙ කියලා වාාගතන් වහන්සේ සරහ පෙන්නනවා මතක් කරනවා හනා අසා සිටිනවා දැනගන්ඩ කැමැත්තිෙන් ඉන්න. එවෙලාහ වේ ප්‍රශ්න හතර බුදුරජාණන් වහන්සේකෙන් ඉමසපුූහම භාගිත වහන්සේ මේ ප්‍රශ්න හතර මේ මල්ලිකා දේවයට විතරක් නෙවෙයි අදත් මේ බනාහන අයට පැහැදිලි කරලා දෙෙනවා අදත් මේ බනාහන අයට වැදගත්තෙන විදිට බුදුරජාණන් වහන්සේ මේකට හේතුව කර්මාණු රූපියෝ විසිඳනවා. තකට අපිට පේනවා මේ වෙනස්කම් ඇතිවෙන්ට බලපෑම තියෙන්නේ එක් පැත්තකින් කර්මය බලපෑම. කර්මය සාධකයක් මේකට කර්මය හේතුවා. කර්මය බලපෑමකට තියෙනවා. එතකොට භාගත වහන්සේ දැම් පළවෙනි ප්‍රශ්නේනය උන්න්නාන්සයකෙන් අහපු භාගතනාන්සයක අහපු පළවෙනි පශ්නයනමේ අවලස්සන වෙලා ඉපදිලා හල්පේ ශාක්ක්‍යයත් බවබෝගයනුත් අඩු පහඩු සහිතව ඉපදෙන්නේ යි කියන එක භාගිත වහන්සේ එකට දෙන උත්තරයේ හරිම වැදගත් දැනගණ්ඩ අහන් රූපේනුත් අවලස්සන වෙලා ධනදාන්‍ය වස්තු සම්පත් මේ දේවල් වලිනුත් බවබෝග සම්පත් මේ වගේමුත් අඩු පහඩු සහිතව හීන වෙලා දිලිඳු වෙලා කෙනෙක් ඉප දෙනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්ෙනවා එයා පෙර බව එක දැඩි ක්‍රෝධ සිතින් ගිටපු කෙනෙක් ක්‍රෝධ ඇත්තේ කියල පෙන්න්න නවා එවගේ මතමයි කිපෙන සුළු කෙනෙක් එවගේ මතමයි ඉතාම පුංචි දෙයක් එකත් ගැටුම් හදාගන්න ගැටෙන සුළු කෙනෙක් තරහා ඇති කරගන හිටපු කෙනෙක්. එවගේම තමයි කෝපය දේශය මේවා සහිතව යගේ පෙර භවයන් එයා ගෙවලතියනෝ. එවිතරක් නෙවෙයි ශ්‍රමණ බ්‍රාහ්පනාදීන්ට දන්දී ල නැති එවගේම තමයි ඉරිසියාව බහුල කරගෙන්න දන්දෙන අයටත් අභියෝග කරමින් දේශ සහගතව හැසිරින ස්භභාවයක් සහිතව ජීවිතයක් පෙරභාවහික කවුරුුවරි ගත කරලා තියෙනවානම්? ඒකෙන මෙන්න මේ කියන පළවෙනි කාරණය සඳහන්කරපු ලක්සණවලින් යුක්ත වෙලා උත්පත්තිය ලබනවා කියලා පෙන්න්න. ඇැන් එතකොට පත්තු දන්නවා අපිට හම්බ වෙනවා මෛත්‍රියයේ භාවනාව සිද්ධකරදදියක ආනිසංස විදිහට රුණ කොළහක් පෙන්නද්දී. සුකං සුපති, සුකං පටි බුං්ජති න පාපකං සුපිනං පස්සති, මනුස්සාානං පියෝහෝති, අමනුස්සානං පියෝහෝති මකවන්නෝ වි්පසීධති එළ කාර්මය. මනුස්්‍යයන්ට ප්‍රියවන එක සහ මකවන්නෝ විප්පසීධති කියන එක තුළ අපිට පේන මේ සංසාරය විතරක් නෙවෙයි. මේ භවේත් යම් කිසි කෙනෙකුගේ සිතුවිලි දේශ සහගතනං, වෛරීනං දැඩියව කිපෙනවනං ක්‍රෝධය දේශය වෛරය ඉරිසිියාව හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් යාගේ මනසේ දියුණුවෙලා තියෙන්නේ ඒ අකුසල් සිතුවිලිනං හර මෛත්‍රී වඩන කෙනගේ මොකවන්නෝ විප්පසීධතිී කෙල භාගතන් වහන්සේ පෙන්නුවාගේ මතමයි එක කිය නිපත්තට. මුකවාණන්නේ විප්පසීදති වෙන්නේ නෑ මේ වතියෙනවානම්. එතකොට විප්පසීධති වෙන්නේ මෛත්‍ර භාහනාවත් එක්ක නං මේික අනිපපඇත්ත අපි හිතන්න ඕන එහෙනම් මූන අව පැහැ ගැන්වෙන්ට මිනිස්සුන්ට අප්‍රසන්න වෙන්ට මිනිසුන්ට එපාවෙන්ට බලපාන සාධකයක් එධන හේතුවක් තමයි වෙනමකුත්නෙවෙයි මෙ ්දේශ සහගත බව. එතකොට, සංසාරයේ පෙරභවයංගල ක්‍රෝධ ඇති බව සහිතෝ ඉපදිලා අනිත් එක්ක කිපෙන සුළු බව මෙවත් එෙක්ක ජීවිතය ගත කරලා. ඇ අපි කියනවා මේ හොස්සලඟින් මැස්සයන්ට බැරි තරමට කිපෙනවයි කියලා. හොඩ්ඩක් කෙනෙක්කෙක්ක පුංචි වචනයක් කරදුනත් කිපෙන. එවගේම දේශසාගතව ජීවිතය ගත කරන. නිතරම තරහා ගණටම කටයුතු කරන තරහා ගැනීම තමන්ට ජීවත්වීමට පහසුවක් විදියට හදාගැෙනන්න. චරිත එහෙම අයින්නවානි. කැන තරහා යනවා කියන එක තමන්ට දේශ සහගතයි කියන එක තමන්ට යා එක හදාගෙනනන්න තමන් ජීවත්වීමේ පහසුවට තොට මට මමුකුත් කවුරුත් කියන්නටෙන්නේෙ නෑ බණින්ටෙන්ඩි නෑ මාව විෝචනය කරන්න නෑ මට මෛත එක්ක කතා කරන්නට එන්නේ නෑ මෛතෙක්කෝ ය අනවශ්‍ය ප්‍ර්න හදාගන්නි නෑ කියනෙ එකයා න් සන්නනාහෙකයක්ගේ ආරක්ෂක වැැම්මක් වගේ තමන්ගේ වටේ තියාගන්න් උත්සහ කරනවා තමන්ට තරහ යනව කියනක. ඇතකොට ඒක යාට නරත්තු කරන්න ඕන. එයාට සංහමෙන් ඉන්න පෑණි. දැ මොකද එයාම හදාගෙන තියෙනවා එයාගේ වටේ තමන් මෙවිදිර ජීවත්වෙනවා කියර සමාජයට පෙන්න්න ඕනෙ කියල රාමුව මට තරහයන මංමට කිපෙන කෙනෙක් මට ඉක්වනට ඔය තේවල් වනේ නැත්තන් හරිට තරහයනව කියලා මේ එයා සමාජයට දීලතින පණි විඩයා නොඩත්තු කරන්න ඕන. තොවට එයා සංසුන්ග ඉඳල හරි යන්නේෑන එයා සංවරෝ ඉදල් හරි න්නන. එයා එතකොට බොහොමසාන්තෝ ඉඳල් හරි යන්නේ නෑ. එයාට අර තමන් සමාජයට මුදාහැරලා තියෙන තමන්ල එහෙම දෙන් නැතත් තමන් එක නඩත්තු කරන්න ඕන තමන්ගේ භූමිකාව තමන් මෙන්න මෙහෙම කෙනෙක්ක කියලා. එතකොට නඩත්තු කිරීමේදී මෙන්න මේ දේත් එක් අපි ගලපලාෑ බැලුවොත් එහෙම නත්තුව හෝ නඩත්තු කිරීම හෝ ස්වභාවයෙන්ම එ ලක්ෂනවලින් යුක්තයි නංගඉතින් පෙනවා විරූපී සභාවයක් ඇතිවෙන්ට අප්‍රසන්න ස්භාවයක් ඇතිවෙන්ට එක හේතු. දිලිඳුේඩ එකඇ දුප්පත්වෙලා උත්මත්්‍යය ලබන්ඩ නිස්ත්‍රියකට හේතුවෙලා තියෙනවා නම් එක පුරුසයකුොටත් එහෙමයි නමුත් මෙතන ස්ත්‍රිය ගැන කතා කරන්න මල්ලිකාදේවිය හන්නේ කාන්තා නියෝජනයක් සහිතව න ප්‍රශ්නයක් අහන ප්‍රශ්නදී එහිට පස්සේ අහන දේතමයි ඇයි මේ දුප්පත්වෙලා ඉපදිලා ඉන්නේ. ඇයි මේ දුපත් භාාවේ තියෙන්නේ. ඒලාවේ පෙන්න්න නොවා. එක හේතුවතමයි ශ්‍රමණ භහක්මනාදීන්ට දන් පැන් පූජා කරලා නැති බව. එතකොට එක පැත්තකින් සිතේතියන අපිරිසිුදුකම අනිත්තකතමයි දෑතේ තියන අපිරි සුදුකම එකන්නේ දම් පැන් පූජා කරලා නෑ. තට දං නොදී සිටීම එමනත්තං දන් පැන් පූජා නොකිරීම එක ඇත්තුූ දන්න දෙයක්. ඒක තුළ සැබවින්ම බවබෝග සම්පත් විරහිතව දුප්පත් උපදින්ට එක සාධකයක් වෙනෝ. එක බලපාන. එක පි චුල්ල කකමි ංග සූතරය හම්බෙනවාන. එයගේ මතමයි තව සූතර් ගණනාවක හම්බවෙනවා මෙන්නම මේ කියන කාරණය කෙනෙකුඩිතින් සැපසේ ජීවත්ෙන්ට නම් ය දැම්පැන් පූජා කරලා තියෙන කෙනෙක් දන්දීලා තියෙන කෙනෙක් වෙන්න ඕන කියන එක දන්න කාරණය. එතකොට ඒ ධානය පූජා කිරීම කියනෙක හරි වටින දෙයක් මෙතැනදි පේෙනවා එහම කවුරු හරි සැපසම්පත් ඉඳනවනං ඒකට හේතුවඒ දන් දීර තියන බව ඉතින් හෙම විඳන්නන්න තිනං ඉතිං අපිට හිතන්ට වෙනවා අපිට කල්පනා කරන්න වෙනයිඉතින් නොදීපු කෙනෙක් මෙයා සසර පින්කරගත්තේ නැතිගෙනක් කියලා එවකිීමත මනිත්්‍ය එක තමයි ඇර මහේෂාක්‍යය නොවෙන බව පලව පශ්න ඒකන එහ මහේශක්්‍ය වෙන්නේ නැති ඇයි කියලා එතුරඹ මහේසාක්්‍ය වෙන්නේ නැත්තේ ඇයි කියලා අහන ප්‍රශ්නට එතනත් භාග්‍යත වහන්සේ දෙන උත්තරය තමයි ඉරිසියාවෙන් පෙළෙන බව ඉරිසියා සහිත බව ඒක හේතු කරගෙන ඒ ප්‍රත්්‍යය වෙලා එයාට මේ මහේසාාක්‍ය සභාවයක් උසලගන්නඩ හැකියාව ලැබෙන්නේ නෑැක එක පෙන්නනවා. එතකොට දැ මේ වෙලාවේ තමන් තුළ යම්කිසි පීඩාවත් තියෙනවනන් කියවීමක් ඇතිකරගන්න පුළුවන් මොකක්ද කියවීම මේ දේවල් වලට බලපෑම ඇත්තට මේ දෙමාපියෝ හින්දා සිදුවෙන බලපෑම නෙවෙේ. අනි්‍යතුව සමාජයේ තියන වැරද්දකුත් නෙවෙයි. ඊට පස්සේ තමන්ගේ ජානවල තියෙන ප්‍රස්්නත් නෙවෙයි මේවා. ඇ හෙමත් හිතනවන කෙනෙකුට. ඇ මේකට බලපෑමත් මේකට හේතුව තැ මල්ලිකාදේ විට භාගතනාසේ දෙන පිළිතුරත් එෙක් අපිට පැහැදිලිව පේනදේ තමා වෙන සාධක වෙන හේතු හොය හෝ යනවට වැඩිය මේ කර්මයත්තෙක ගලපලා බලන් ඕන. කර්මයත්ක ගලපලා බලලා නිපැත්තෙන් සන්තාප ඇති එෙනවනම් හිත ඇතුළේ. තමන්ගේ මොකක් හරි මේ තියෙන අඩුපහඩුවක් අඩුවක් නිසා ට ඔබට ඩ විරූපියයි මේ ලෝකෙ නැද්ද ඔබට වැඩිය දුප්පත් අයි මේ ලෝකෙ නැත්්ද ඔබට වැඩි අල්පේශාක්‍යයි මේලෝක නැ්ද ඔබ විරූපී වෙලා හෝ උත්පත්තිය ලබලා ඔබට මේවෙලා භාග්‍යයක් ලැබිල තියෙනවා හැකියාවක් ලැබිල තියෙනවා මෙලෝකෙ කුසලේ නිරතවෙන් පිනත් දමක් කරගන්න ටික්හන් ධර්මීක හැසිරේට බවබෝග ධනසම්පත් ්‍යානවාහන මහේෂාක්‍යභාවයන් එවගේම ධනීෙන් ආඩ්ඩ්‍ය බව මේ මොනවත් නැති වුනත්. තමන්ට තියෙන විදිහට බුදුරජාණන් වහන්සේට මලප පහන පූජා කරගන්ට උහන්සේුවෙන් ගිළම්පස ටිකක් හරි පූජාරට ඔබට හැකියාව ලැබෙනවා මේ කියන අඩු පහඩු ඔක්කොමත් එක්ක හරි. හැබැයි ප්‍රේත ලෝකයේ ප්‍රේතියක් කළ ඉපදිච්ච අනුන්ගේ සෙම සොටු සැරවකාල ජීවත්වෙන ප්‍රේතියක්ව ජීවිතයේ ගත කරන ඇඟට වස්තරයක් නැතිව විරූපීව ජීවිතයේ ගත කරන කෙනෙකුටේ භාග්‍යතියෙනවත්. අවස්ථාවතිය නවාද ඒක නෑ. එනිසා මේ බවයේ අඩු පහඩු සහිතව උපදන්ට හේතුව මි කර්මය බලපෑම්ම තමයි. හැබැයි ඒ අඩු පහඩුව එක්කම තව තව දේශසාගත සිතුවෙලි ඇතිකරගන්නේ නැතුව. තවතාව ඉරිසිාව ඇතිකරගන්නේ නැතිව. තව තව පීඩනයක ඉඳලා මන අපපිරිසිදු කරගන්නන්නේ නැතුව මේක කර්මයත් එක ගලපලා දැකලා හිට පස්ස දකිින්ට මීට වැඩි අඩු පහඩු තියෙනයි මෙලෝකඉන්නවා. මීට ඩිය දුකට පත් එච්ඡායි මේ ලෝක ඉන්නවා. මීට වැඩිය පීඩනයක ඉන්න අයඉවා. මොකද කොච්චර අලස්සන වඋනත් ඔබේ ඇස් දෙක පේනවාන එක වටිනවානි. කොච්චර අලස්සන වෙලා ඉපදුනත්ව එබේ කන්දගහෙනවානම් මේ බණටික එහෙනවානම්. එක වටිනවා. කතා කරගන්න පුළුවන්න්න ගොලුනත්ත එක වටිනවා. ඉට පස්සේ. තමන්ගේ මනස යහපත්න ඒක කියන්නේ මන්ද මානසික වෙලා නෙවේ නංපදිලා තියෙන්නේ. එතන තියෙනවාන යන්කිසි අර අඩු පහඩුවත් එක්ක සසඳලා බලද්දිී ඔය සරීරයේ වැදගත්න ඇස් දෙක පේන්නේ නැතිකෙනගේ සරීරය එක්ක සංසන්ධනය කරද්දි. කංයහෙන්න්න තිකෙනත් එක් බලන්නකොට ඉට ඩි වටිවානි. පිට පස්සේ කතා කරට වැරිි කෙනෙකුත් එෙක් බලද්දී. චර ලස්සනුනත් කතා කරඩ බරින හැබැයි අවලස්සන වෙලා ඉපදුනත් කතා කරගණ්ඩ පුළුවන් තමන්ගේ අදහසත් තවක කෙනෙකොට සන්නිේදනය කරගඩ පුලුවන් එක වටිනවානි. ඒවගේම මේ අතපය ඒ හැකිල්ලෙච්ච නැති අතපය වෙලා ඉපදිලා ඒගේ ගමනබිමනක් කියන්න පුළුවන් ක්‍රියාකර ගණ්ඩ පුළුවන් අතපයක් වෙලා න ඉපදිලලාතියන්නේෙ හරි වටිනවාන. ඇතින් ඒනිසා මේවත් එක්ක බලනකොට මේ අඩු පහඩු සහිතව ඉපදෙන්ට කර්මය බලපෑම තියනවා වගේම තමයි මේක වෙනස් කරගණඩ පුළුවන් වෙන්න කර්මය තුළ. ඉට පස්සේ මල්ලිකාදේව හපු දෙවැනි ප්‍රශ්නය තමයිය අවලස්සන වෙලා ඉපදුනත් හැබැයියාට තියනවා ධනදාන්‍යය වස්ස සම්පත්. එය රූපෙන් අවලස්සනයි. ඒයාගේ දකින්න කවුරුත් ප්‍රසන්න නෑ කාඩවොත් එයාගෙන පැහැදීමක් නෑ ප්‍රසන්න පෙනුමක් නෑ හැබැ ඒ මොනව තිබුණත් ඒවිදිහට එට බවබෝග සම්පස් ධනදානය වස්තුූ මේ ඔක්කොම තියෙනවා. ඇති මේකට හේතුව භාගිත නාන්සේකින් අහපු හා උන්හන්සේ පෙන්න්නන්නේ මෙයාගේ අර අවලස්සන වීමට හේතුව මොකක්ද හේතුව දැ දන්නවා දැඩඩි ක්‍රෝධය කිපෙන බව, ප්‍රෝධසාගතව ජීවත් එච්ච බව. දේශසාහගත බව නිතරම ගැටුම් හදාගන ගැටීමෙන් තමන් එක්ක ගැටීමෙන් අනුන් සමඟ ගැටීමෙන් නිතරම ඇවිල්ලන පිච්චන සභාාවෙන් දේශසාගතව ජීවත්ත එච් බව. මේකට හේතුවක්කි දිර පෙන්ෙනවා හවලස්සන වට ඇතරෝ ඇත්න්න ගලපග්ඩ පුළුව න්දැන් ආහෙෙනං. එහෙම ගැටීම් සහකතව ජීවත්තවෙලා තියෙනවා හැබැයි ශ්‍රමණ ්‍රහක්මණනාදීන්ට දන්දිිලතියෙනවා. එහෙම ඉන්නවනි දැන් ගෙතර ඇතුළේ විද ප්‍රසින්න ගැටලු ගැටීම් හැවිලෙනවා පිච්චනවා රන්ඩු හැබැයි දන් පැන් පූජා කරනවා. දන්දිනු. ඉරිසියාාවක්නෑ තව කෙනෙක් දෙන දාන දැකළත් අනුමෝදංගෙනවා. අ දේශ සහගත ඉරිසියාාවෙන් පෙළිපෙලි ඉනට දහමට ඒ තැංවලදදි හැසිරෙන්නේ නෑ. එතනදි කැපවීමෙන් අඩ කරනවා හැබැයි ගෙවල් ඇතුළි තමන්ගේ අභ්‍යන්තර ජීවිතය ඇතුළි දේශය, වෛරය පලිගැනීම ක්‍රෝධය මේ පිරි වරාගෙන තමත් ජීවත්වෙලා තියෙන්නේ. හැබැයි දාානය දෙනකොට පිනක් සිද්ධ කරනකොට කුස්සලයක් සිද්ධ කරනකොට ඒවා හරයට සිද් කල තියනවා? එව ඒක ප්‍රතිපලය තමයි අර අඩු පහඩු සහිත උත්පත්තිය ලැබවත් අර විරූපිය සභාාවයෙන් ඉපදුනත් හැබැයි යාට බෞබෝග සම්පත් ලැබෙන ස්වභාවයක් තියෙනවා. එය සැපවිදින කෙනෙක් මහහි සාක්ක්‍යව ජීවත්වෙනවා ඒ පැත්තෙන්. එවකීම තමයි තව කෙනෙක් ඉන්නවා බොම ලස්සනයි ඒවගේම තමයි. දකිනාට ප්‍රියමනාප ගති තියෙනෝ? එවගේම තමයි දකින්නං පැහදන සුළු ස්වභාාවයෙන් යුක්ත වෙනවා වගේම තමයි අඟපසග තමන්ගේ සරීර අවයාව ඒ බොහොම මනහර විදිහට තව කෙනෙකුට ආකරසනයක් ඇති වෙන විදිහට පිහිටිලා තියෙනවා. එ පිහිටලා දනෝකොට ඒක ඒ පැත්තිං සාර්ථික වනාට හැබැයි අල්ප බෝග අල්ප සම්පත් දිලිඳුභාවේත මේ ඔක්කොම පිරිවරල වැහි වහලා. ලස්සන විතරයි හැබැයි දන සම්පත් නෑ. තමන්ට බුක්තිවිදිට දෙයක් නෑ හරි දිලිඳුවී හරි දුපත්. ත මේකට හේතුව භාගතන් වහන්සේකින් ආපු හා ුදුරජාණන් වහන්සේ පෙන්න දේතමයි මෙයාහිනම් ක්‍රෝධකරපු කෙනෙක් නෙවවි. එම කවරුහර ඉන්නවනං යා දේශසාගත හැසිරිච්ච කෙනෙක් නෙේ. සුළු දෙයකටත් කිපෙන සුළු ගතයකින් යුක්ත වෙලා ජැටීම් පීම් එ වගේ මනිත් අයත්ත එක්ක දේශ සහගතව ඇසිරණ සභාවයන් මේ වගින් ග්‍රහිත වෙලා මේ වගින් තොර වෙලා ජීවිතය ගතකරපු කෙනෙක්. හැබැයි ඒ විදිහට ජීවිතය ගතකරාට දන්පැන් පූජාකරපු කෙනෙක්. හවෙක් දෙන්න දාන අනිත් අය සිද්ධ කරන පින්කමක් දැකළ හිත සතුු කරගන්නඩ බැරිවිච්ච කෙනි. එවගේම තමා ඒ පැහැදිලිවීම නෑවගේම අනිපැත්තිං මහශාක්්‍යවෙන්ට අවශ්‍ය වන ඉංකුසල් එකතු කරගත්ත ජනනිත කරගත්ත කෙනෙක් නෙවෙයි. එක ප්‍රතිඵලයේ තමයි ෆ්‍රූපේ ලස්සනයි ඇබැයි ධනයෙෙන් දිලින්ඳුයි දුපත්කම පිරිවරල. කට හෙම කෙනෙකුත් මේ බන අනවාන හිතන් තමන්ට මේ බොහොම අභිරූපනීය රූපයක් ලැබිලා තව කෙනෙක් පැහැදෙන බෞබෝග සම්පත් ලැබිලා ජීවිතය විදිහ හැම පැත්තකම් සාර්ථකවිද විදිහට ලැවිලා හැබැ එක පැත්තකින් සාර්ථක වෙලා මකදද. මේ ධනදාන්නේ වස්තු සම්පත්න් යානවාහන දිිලිඳදු බව කියනෙ එක උතුරලා යන සභාවයකින් උත්තු වෙලා. තින් මේකට හේතුව තමයි මේ භාගතන් වහන්සේ කර්මයත් එක ගලපලා පෙන්න්නන්න. හෙට පන්සේ හතරවෙනි කෙනා එයා බොහොම ලස්සනයි එවගේම තමයි ස්ුරූපියය ස්වභාවයක් තියනවා දුටුවන් පහදෝනො ප්‍රියමනාපයි හැමෝටම අකර්සණයක් තියනෙනවා ලක්සනොක්කම තියන. ඒගේ තයි නි පත්තෙන් දනදාන්නේ වස්තු සම්පත් යන වාහන මිලමු දල්මි ඔක්කොම තියනවා. ඇති මේකට හේතුව තමයි මල්ලිකා ඇහු වේ. එල්ල යිභාගත න්සේ පෙන්නන්නේ. එකට හේතුව එයා ප්‍රෝධෙන් නැතිස්වභාාවයකින් මේ කිපෙන සුළු භවින් විරහිත වෙලා අනි පැත්තෙන් සුළු දෙයක් ඇවසුවත් ගැටෙන්නේ නැති කිපෙන්න්නේෙ නැති රහා ඇරගෙන වර බැඳගෙන. ඇල් බැගෙන පිගන්ඩ බලාගෙන ඉන්නේි නැති සභාවයකමුත්තු යුත්ත වෙල දැන්පැන් පෝජා කරන අතකින් හිතකින් යොක්ත වෙලා සහ ඉරිසියාාවෙන් ගරහිත වෙලා ජීවිතයේ කතකරපු කෙනෙක් පිරිසක් ඉන්නවනං ඒනා ධනයනු තාඩ්ඩි වෙලාඒවාගේම තමයි අනි පැත්තිං රූපයු තාඩ්ඩි වෙලා උත්පත්ති ලබනවා කියන එක. මේ කහගෙන හිටපු මල්ලි කියනවා භාගත්තුන් අහන්ස මම එනම් සංසාරී දැඩි දේශයෙන් හිටපු කෙනෙක් එන්නේ ඇති එවන තමන් ඉදලා තිය නොහෙම මන් දැඩි දේශයකින් හිටිය වගේ තමයි දැඩි කිපීම් සහගතව කටයුතු කරලා තියනවා පුංචි දේටත්මන් කිපිල තියෙනවා එවගේම තමයි අනි පැත්තින් අර හොස්සලඟින් මැස්ස යන්න බෑවගේ වහා ඉක්මනින් තරහාගන් හැකි ඉක්මනින් තව කෙනෙකුත් එක ගැටින ස්භාවයකින් ඉන්ට ඇති මම එමරත්තම්මන් එහි ිඳලා තියෙනවා. භාගිත වහන්සේක වචිනෙත් එක බලපුහම්. එනිසාද මම භාගිතන් වහන්සමේ වගේ අවලස්සන වෙලා උත්පත්තිය ලබලා ඉන්නවා කියනෙක යා තේරුන් රන්තියෙනවා. එතකොට එයා තේරුම්ගත්ත නිසා යිට පස්ස පෙන්න්නවා මං දන්දීපු කෙනෙක් ඒනිසා මටමේ. රාජකීයේ දිහට බවබෝග සම්පත්න් වස්තු සම්භාරයය ඔක්කොම තියෙනවා ම මහේෂාක්්‍යයවඉන්නවා. ප්‍රාජකුමාරිකාවන් අ්සරාවන් අතර මහේෂිකාාවන් අතරමන් ඉහෙලින් ඉන්නවා මගේ ඒක තියනවා. හැබැයි මට මම අවලස්සන වෙලා ඉපදිලා තියෙන් එනම් මේ හේතුව නිසා වෙන්න ඕනනි මේ නෙහේතුව තමයි කියලා. එයාඒක සපත කරගෙන යාඒක පැහැදිලි කරගෙන. උදුහාමුදුරුවන්ගේ ඒ වච්චනය පිළිියරගෙන ය කියනා භාගිතන් වහසේත් සරහහා මං මෙයින් පස්සේ බුදුරජාණන් වහන්ස. ය දේශය බැහැර කරන්න මං උත්සාහ කරනවා. මං කිපෙන්න්නේෙන අය මන් තැඩිය තරහාගන්නි නෑ. මම දංපැන් පූජාකරණ එකත් කරනවා. මං ඉරිසියාවෙන් පෙළනකමුත් විරහිත වෙනවා පොරවෙනවා. මං ඒ ස්වභාවයෙන් යුක්ත වෙලා කටයුතු කරනවා කියන එක භාගිතන් වහන්සේත් සරහ පෙන්න්නනවා. හෙ පැනලා මේ බදුරජාණන් වහන්සේ ඉස්සරහ දේශනාවට අනුමෝදැන් වෙලා තමන් පාසිකාවක්ක දිහට මේ සම්බුද් ශාසනය ධර්ණශයෙක්වා කියලා බුදුරජාණන් වහන්සේ ද්‍රිය පෙන්නවා. එතකොට මේ රූපය සහමේ ධනය සම්පත් වස්තු සම්පත් මේවා ඔක්කුම අපිට මරණයෙන් කෙලවර වෙන මේවා ඕනිද කියල කෙනෙකොට හිතෙන්න පුළුවන්. පින්වත්න ජීවත්තෙනනකට මිනිස්සුන්ට මේ ලෞකික ලෝකයේ ඇතුළේ කාමබෝගී ලෝකය ඇතුදෙ මේ කියන විශේෂතා මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා සමහරදේවල්ලොට. ඔය රූපේ සුන්දරත්තේ රූපේ ස්ුරූපී බව කියන එකත් සැම තැනකදිම වගේ මනුස්්‍යයගේ ජීවිතය බලපාන සාධකයා මිනිස්සුන්ට සමාර්දයවල් ඇතිවෙන්ට සමාර්දයවල් නැතිවෙන්ට බාහිර ස්වරූපය කියන එක බලපාන. නිසුන්ට පිකරටත් යම තියෙන් ඕන දනදාන්නේ සම්පත් තියෙන කෙනෙකුට තමයි පින්කරන්න පුළුවන්කම තියෙන්. එවගේම තමයි අනිපැත්යෙන් බලපුහාම යම් යම් කුසල්වල නිරතවෙන්ට යාට මහිේශාක්‍ය බව කියන එක බලපෑමක් තියෙනවා ඇතන. ඇයට සමාජයේ ඉහලට ගිහිල්ල මිනිස්සුන්ට කුසලේ නිරත වඋනත්න් පින දහම නිරත වඋනත්න්. කුසලේ තුර හසුරුවන්ට වනත්න් මහේසාාක්්‍ය බව කියන තව කෙනෙකුගේ ආකරසනය ලැබෙනවා කියන එක එක හරිර වැදගත්වෙන කාර. වැදගත් සාධකයක් කිය එක. ඒකනේ භාග්‍යතන් වහන්සේ ඔක්කොම බලන්නේ උන්හන්සේ ලෝකේ බෝධි සත්තු කුමාරයක්කෙ දිහිට පහලවෙන්ට කලින්. කාලය දීපය දේශය කුල්ලය මව මේ ඔක්කුම් බලනෝ. හැම සාධකයක්ම කුසලේටත් රූපයත් බලපානො එකට. එතකොට අනි පැත්තිෙන් දනසාන්‍ය සම්පතුත් බලපානෝ. මහේශාක්‍ය බව ඔක්කූම පින්දහම් සිද්ධ කරන්නටත් පොයෝගී වෙන දේවල් ඒින් කියන්නේ නෑ කැතායට පින් කරන්න බෑ විරූපියයට පින් දහම් සිද්ධ කරගන්නඩ හැකියාවක් ලැබෙන්නේ නෑ තිය එහෙමකක් කියන්න එනෑ හැබැයි. මේ වශ්‍ය වෙන දේවල් කියන අපිට සමර සාධකත් එක් බලපුහම පේනවා. සමාහර තැන්ගලදී වැටහෙනවා එනිසා පින් අත්නේ. මේ ලෝකයේ මිනිස්සු බෙදලතියෙන්නේ බෙතිල තියෙන්නේ ඒව මේ සමාජයේ තියන දේශපාලන හේතුවන්වත් ඊට පස්සෙ අනිපැත්තිෙන් බලපුහම වෙනත් හේතුසාධකවත් නෙවෙයි ප්‍රධානවෙන්. ඒවගේත් බලපෑමක් යම් කිසි දුරකර තියෙනවා හැබැයි අ කාල සම්පත්තිඒවගේම ගති සම්පත්ති පති සම්පත්ති පයෝග සම්පත්ති කියන සම්පත්තිීන් ගැන බලනකොට ඒ වගේ බලපෑමත් කර්මයක් එක්කම තියෙනවා. හැබැයි ඊට අමතරව මෙතනද හිතන්න තව පැත්තත් තියෙනවා මේ කර්මය කියන එක ඒකී රේකාවක ගමන් කරන එක තැනක විසදන්ඩ පුළුවන් දෙයක් නොවෙන නිසාහ. මෙතැනති භාගිතන් වහන්සේමේ පෙන්නපුූ මේ ලක්ෂණය තාමත්ම වැදගත් ඔබේ ජීවිතයට. කට මේ වෙලාවේ කවුරු හරි හැමෝම පැහැදිලි වෙන හැමෝම පැහැදින රූපියයක් දරාගෙන ඉන්නවානං සුරූපය බවක් දරාගෙන ඉන්නවනම් තරම පහුගේ දිනවල අවුරුදු කුමාරියන් ඉදිහට හැමෝම ප්‍රසාදයට පත්වෙන එවගේ විශ්ස රූරජිනියන් ඉදිහට කිරුල්ලු පලඳදිනවන. අවරුදු කුමාරියන් නිදිහට කිරුල්ලු පලදිනවනං හැම්මෝම ප්‍රියමනාපකෙන එක්ෙ දිහට ශරූපිියයක්කට හිට පිගන්නවන ඔබ හිතන්න. ඔබ දේශ නොකරපු කෙනෙක්. මෛත්‍රී සහගතව වාසයකරපු කෙනෙක්. එකයි එක රහස එහෙම නැතුව වෙන රහසක් නෑ ඇතන. එක රහස ඒක. ඒවගේම තමයි ඒ අතරෝබ ධනයෙන් ආඩ්ඩිය තැනකත් ඉපදිලාඉන්නවන ඒ දිලිඳදු බවින් තොරවෙලාඉන්නවන මහ සාක්ක්‍යවඉන්න වනම්. කරමි බලපෑමත් තිබ්ල තියෙනවා. තින් ඒනිසා ජීවිතයේ හැම දේකටම පිළිසරණට වගේම තමයි වනසීමට පිටිපස්සයෙන් ගැන කර්මය මේක කොතන දෙයි වෙනස් වනවද මේ භවය ස්ොරූපීව ඉන්න කැෙනා ලබන බවේ විරූපී වෙනවද මේ භවේ දනවත් කෙනා ලබන බවය තුළ දෙලඳු වෙනවද මේ භවය ඇතුළේ මහේශාක්ක්‍යය කෙනා ලබනබවය තුළි අල්පේශාක්තිවනොද කියන එක ඒක අපිට නිර්ණය එකරගණ්ඩ හැකියාවක් ලැබෙන්ඩිනෑ එහෙම එක පාරම. ඉතින් ඒ නිසා අපිට පංවත්නී මේ වෙලාවේ තියන දේ තමයි. මේ කෝකටත් බලපානම කරුමේ නවත්තනයක. තකොට ස්ුරූපී වෙලා ඉපදුනත් අපි සංසාරිතාම විරූපී කෙනත් අවම සංසාරය. දිිලිඳ වෙලා එපදුනත් බෞබෝග සම්පත්වලින් එය තාමත් සංසාරි බෞබෝග සම්පත්වලින් ආඩ්්‍ය වනත් එය තාමත් සංසාර මහෙසසාක්්‍ය අල්පේශක්ක්‍ය මොනවිදිර හිටියත් කවරුවරි සංසාරී ඉන්නවාවන ඒක දුකක් එතකොට සසර ගමන වලක්වන්ට අවශ්‍ය වෙන හේතුූන් සකස්කර ගණ්ඩයි අවශ්‍ය වෙන්නේ නමුත් මේ වෙලාවේ මේ මල්ලිකා දේවිය ආපු ප්‍රශනතුලින් ංවිශ්‍යශස කරනවා. ඔය ඇත්තෝ විසේසෙන්ම කාන්තාවන් ඉස්ත්‍රීන් යමිකිසි ප්‍රශ්නයක ඉන්නවානං ප්‍රශ්නයක ගැටගහිලා ඉන්නවාන ඇයිමන් කැතවෙලා ඉපදිලායිඉන්නේ ඇැමන් දු්පත්වෙල එපදිලායින්නේ ඇයිමං ලස්සන වුනත් පනිිත්ත අ ඉස්සරාටි ගයාාම මාව කැපිලපේ නැත්ති ති මේ වගේ ප්‍රශ්නටික ඉන්නවානං මංහිතනවා. මේ මල්ලිකා සූත්‍ර අධ්‍යනය කරඩ ඔයත් අැන්නත් කියීවගන්න පුළුවන් මත්තියෙනවා. ගේම තමයි මේ දේශනාවෙන් එකට පිළිතුරු ලැවෙෙන් නැති. එනිසා මේ ලස්සනවට අවලස්සනවෙන්ට අල්පේසාක්ක්‍ය මහේසාක්ක්‍ය වට දිලඳුවෙන්ට එවගේම මහා දනවත්වෙන්ට මේ බලපෑම් ඇතිකරන මේ චක්‍රයක අපිියෝ කරකවන කර්මයට අභියෝග කරමින් කර්මය වලකමින් කර්මයෙන් පීඩාන් නොවිදින උතුම් නිවනිින් සනසීම පිණසම මේ දේශනාව හේතුව ආසනාවෙත්තුවා කළමේවෙල්ලාේ ආසිරුවාද කරලා. ද දේශනාවට සවන්දුන්න ශ්‍රාවක ශ්‍රාවිකාවක් නමින් මිය පරලෝ ගියපුූ සියල්ව ඥාතීන් ති මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීම තුලින් ඔවුන්ගේ පරලුව ජීවිතයන් සුකිිත මුදිත වෙත්වා සුවපත්වෙතුවා. වහවාහා ධර්මාවවබෝධයට පත්වෙන්න්නට ඒ හැම දෙනාටම සක්්‍යතාවය දහිරිය වාසනාව මැතිවෙෙත්වා කෙලාසිරුවාත කරලා. විිදියන්ට පින් අනමෝ දංකරමු ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝ දිත්වා චිරං රක්කන්තු සාාසනං, චිරං රක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරතී එවගේම ඔබැහම දෙනාටමත් මෙ දේශනාවං ලැබෙන පිනකුසලේ මේ භාගිතහන්සික වචන ශ්‍රවණය කිරීමෙන් ලබෙන ි කුසලය වත්තංගේ ජීවිතය තුළට ධර්ම අවබෝධය පිණිස සිත සකස්වෙන්ට සිත සමාධිමත්වීමට හේතුවක්කෙත්වා හැම දෙනාටම ධර්ම අවබෝධය සැලසිලා උතුම් නිවනිින් සැනසීම පිණසම මේ පිංකුසල් හේතුවාසනාවත්වා කෙලාසිරුවාද කරනවා හැම දෙනාටම සම්මා සම්බුදූ සරණයි.